අද අපි අද ටිකක් මැච් වෙන්න ඇඳලානේ යා නේ සචිනි අපි හිතන්නේ මැච් වෙලා ඉවරයි අපි මෙතනින් අපි රියල් නේ හදවතින් හදවතින් ඕකේ ඉතින් ශා ලස්සන කරාඹු දෙක ශා කොහෙන්ද ගත්තේ කඩෙන් වාව් තෑගි හම්බුණාද ගත්තද තෑගි හම්බුණා ඒ මන් දන්නවා මන් දන්නවා ගවමත් ලස්සනයි අද එක තෑගි හම්බුණා චූටි හීනි මාලයක් දැම්මන ඉතවා අරන් දෙන්නකො අතරම් ගන්න ඇයි අතරම් නෙමෙයි මං කියන්නේ වයිට් ගෝල්ඩ් ඒව ගණන් ඇයි ඔයා එන්නකො අපේ ගෙදර මං අරන් දෙන්න ඕ ඔකේ ඔකේ මම නිකන් ඔය මේ පොඩි පොඩි මේ බර්ත්ඩේ වලට අරවට මේවට නිකන් පවුම් 5ක 10ක මාලා දෙන්නේ පොඩි උන්ට බරත් වැඩි උ මේ මින් කොටාලු මගු ගෙදරවල ඕ ඉතින් සචිනි ඔව් ලයිෆ් බෝයි ප්‍රසන්ස් දෙරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් ඔයා අද කවුද මාව පුදුම කරවන්න සා මාව නිකන් කුල්මත් කරලා තියාගන්න මනෝජ්ජයගේ බෑන්ඩ් එක මනෝජ්ජයට කොච්චර අසනීප තිබ්බත් ඒ දේවල් වලින් නේද මනෝජ්ජය හිත හරි කෙලින් තියාගෙන ඉන්න ඔයා කවුද දෙන්නා ලස්සන බියුටිෆුල් ගෑන් ළමයි දෙන්නේ අය හය 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 ඔයා කියනවනේ ඉතින් බියුටිෆුල් මැටි ඔව් ඔව් දැන් ඔයා එහෙම දෙන්නේ කිව්වහම දෙන්නේ විතරක් නෙමෙයි ඔව් අනිත් අයත් ඉන්නවා මං කියන්නේ ආටිස්ලා අපි දෙක එකතු වෙන දැන් ආටිස්ලා නේ ඔය කියන්නේ රැඩේ තියෙන්නේ ඔව් කොහම ආටිස්ලා ඉන්නේ පින්සල් විතරයි නැත්තේ අනිත් ඔක්කොම ටික තියෙනවා ඔව් හරි ඉතින් මේ ඔක්කොම ටීවී කොහම ගෑනු ළමයි ඉන්නවා හතර දෙනෙක් මැද්දේ එක දවන්ත පිරිමියෙක් ඉන්නවා ඒක හරි ඒ වුණා අපි දෙන්නත් ඉන්නවනේ ඒතර තුනයිනේ අනිත් එක තමයි සචිනී මේ හැමෝම ටීවී දෙරණෙන් බිහි කරපු තරු ආයිත් අපි ආඩම්බරයෙන් ඒකන කතා කරන්නේ එහෙමනම් අපි සූදානම් පිළිගන්න මේ තමයි සචිනී වික්‍රමසිංහ සමගින් දිල් කී දිසානායක ඉන්නවා ඒශානි ඉන්නවා අම්මා ඒශානි කොහමද මනෝජ්ජයි බලන්න අප චූටි බබා සෙනේෂා ඉන්නවා අපි ඉඳගෙන කතා කරනවද හිටගෙන කතා කරනවද ඉඳගෙන අපි ගෙදරකට ආවම සාමාන්‍ය ඉඳගත්තේ ඒකක්ෙන් බොමු ඒකක් බොමු බත් කාලම යනවද නැත්නම් අද නොකා යනවද දිල් ඈ ඒශානි කාලා යනවද නිකම්ම යනවද වෙනදට ආවිල්ලා කාලා යනවා වගේ යනවද කනවද නිකන් ඉන්නවද ඒශානි නේ නිකන් ඉන්නේ නැහැ ගෙදර කට්ටියත් එක්කගෙන ඉන්නේ බත් කන්න දෙනවනේ මෙහි. ඔව් නේ. ඒ ගෙදර බත් නැද්ද? ඒශානි කාලා යනවද? නිකන් ගෙදර විනා වෙන්නේ. කාලා යනවා. බලන්න. රවි මොකද කාලා යනවද? ඔතාගෙන යනවද? කාලා ඔතාගෙන බෑ පුතේ. දෙකම බෑ. එකයි. අවස්ථාවෙන් උපරි ප්‍රෝසන ගන්න. උපරිම ගන්න. මුන්ට නිකන් දෙනවනම් නේද? අම්මෝ ටකරමක් કરી කනවා. නිකන් දෙනවනම්. ටකරන්නේ නිකන් හම්බෙලා. අම්මා කොහමද ටැට්ට තරු සෙට් එක කොහම තරු සෙට් එකට කෙලින්ම සචිනි තරු සෙට් එකට මගේ ඇහැගියේ ඇහැගියේ නේ බලන්න අර පුංචි තරුවේ ඉඳන් උඩට යන්න යන්න කොයි හරියට වෙනකන් තිරෝ ඒ තරු ආ මෙතරින් විතරයි නේ පේන ටී විතරයි නේ ඒ තරු වලින් මොකද මේ පෙන්වන්නේ ස්ටාර් කියන ගයා ආ ඔය ස්ටාර් කියන තරු පේනවා තරු දුන්නේ නැහැ නේද බොහෝගේ කාලේ කාටවත් සචිනි පොඩ ගේමද මෙයත් එක්ක නැහැ නේ නෑ නෑ අපේ යාළුවෝ නෑ නේ පොඩියට තියෙනවා අනේ නෑ 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 යාළුවෝ ඉතින් ඉතින් කොහමද ඔයා ස්ලිම් වෙලා පොඩ්ඩක් ඇයියේ මාත් ඇහුව කොහොමද කෙට්ටුනේ කියලා සුගර් නෑ නෑ ළමයා dance කරලා ඕ රියලි අද dance එකක් බලන්න පුළන්ද නටනද නෑ නෑ එහෙනම් ඉතින් මොකද්ද dance කරනවා කියන්නේ dance කරනවා කියන්නේ ර එක්සයිස් කරන අය මම dance කරනවා කියන්නේ එක්සයිස් ඒතකොට එක්සයිස් එකට ඇයි එක්සයිස් වි dance වි වෙන් වෙන්නේ කොතන ඒකට නටන්නත් පුළුවන් වෙනවා එක්සයිස් එකක් වෙනවා දෙකම වෙනවා ඒ නියමයි නියමයි කගලෙන් කුරුල්ල දෙන්නේ අපේ සෙනීෂා සෙනීෂා කාලෙකින් නේ කාලෙකින් කොච්චර කාලෙකින්ද අන්තිමට ආවේ අවුරුදු දෙකකට කලින් හම්බේ ඊට පස්සේ අවුරුදු දෙකකට කියන්නේ 2019 ආවේ ඔව් නේද ඊට පස්සේ බලන්න කොච්චර කාලයකට පස්සේද කොච්චර ලොකු විපර්යාස කොටකට පස්සේද ආවේ නියමයි නේ මේ පැතෙන් ඉනවා දිල්කි ඇඩ් කරගත්තා තාම නෑ දිල්කි මේ අයිබුවන් වනයි මෙයත් එක වැඩියෙන් කතා කරාම ඇති මගෙත් එක කතා නොකරත් කබන්නේ නැහැ වගේ ලයින් එකක් තමයි තියෙන්නේ. මෙයා තමයි ඔයාව හැන්ඩල් කරන්න දාලා තියෙන්නේ. අනිත් එක අපි බලනවා. ඒ කියන්නේ Instagram එකේ tagal add කරගා tagal add කරගා add කරගා add කරගා. ආ add කරගත්තා. නෑ නෑ බොරු 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 add කරගා. කරා කරා කරා. මම කරා. ඔයා කියලා add කරලා දැන්. හරි. ආ. මොකද සම්පූර්ණ නම? Dilki Disanayak. Dilki Disanayak. Disanayak කොහෙද? මගේ ගෙවල් බදුල්ලේ බදුල්ලේ දිසානායකෝ මං එකයි අපේ අම්මා දිසානායක ඔයා බදුල්ලේ කොහෙද
බදුල්ල නගරේ ඇතුළේ නගරේ ඇතුළේ තමයි ඔයා කියන්නේ දැන් අපිත් නගරේ තමයි අපි ඇවිල්ලා නගරේ කිව්වට දැන් මේමනේ ඔයා විහාර ගොඩද මැදපතනේ අන් මැද මැදපතනේ ඒ කියන්නේ ඉතින් ත්‍රිවිල් එකක්වත් යන්නේ නැහැ එහෙමයි ඔගොල්ලෝ නෑවද යන්නේ අර ත්‍රිවිල් උතර වල වල වැටි වැටි මට මතකයි පේෂන් ලා ගෙදර අපි ගියා අපි යනවා 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 පොඩක් ඉන්න හොඳ ලොකේෂන් වලට යනකොට වලව් හොයාගෙන යන්නේ සුද්දෝ උඹලට තමයි බැරි උන් ඇවිල්ලා කැලිම හොයා දාගෙන එහෙම යන්නේ වලව් තුනකට ඈතින් ආව නවත්තන්න ඕනේ යන්න බෑ අර වලව්වට නේ අම්මා අම්මා හැබැයි මේ නැන්දලා හදලා දුණු කෑම ටික එහෙම තමයි පෝෂදායි ආහාර වේලක් ගන්න එච්චර නගින්න ඕනේ නැද්ද නැද්ද මෙවන් දිල්කි දැන් ඔයා තමයි දෙවෙනිම නාට්‍යයට අලුතින්ම ආපු චරිතේ තරුව මේ කොහොමද ඒ අත්දැකීම වර කොහොමද මේ අවස්ථාව ලැබුණේ මං ආවේ දැන් අවුරුදු දෙක විතර කලින් හැබැයි චරිතයක් විදියට අපුනේ මේ ළඟදී ඒ කියන්නේ අවුරුදු දෙකක් විතර ඉඳන් දෙවෙනිම ඉන්නවා කොහොමද මතකයි හා අයි අපි බලන්නේ අපි මම ආවෝනේ මේ කවුද මේ ගර්ල් කියලා නේ මනෝජයත් ඇහුවනේ හතර පහ පාරක් ඇහුවනේ මමත් ඇහුවා ඇහුවා කවුරුත් එහෙම මෙව කරේ නැහැ කවුරුත් අපිට කිව්වේ නැහැ මේ යාමයි කියලා කිව්වේ නැහැ දැන් මෙයාට ඕක සෙට් උනේ මේගොල්ලෝගේ මාමා කෙනෙක් කියන කොළඹ බදුල බස් ඩ්‍රයිවර් බස් එකක් තියෙනවා ඒගොල්ලන්ට ඒගොල්ලන්ට බස් එකක් යනවා එනවා ඒක ඒකෙන්නේ සෙට් උනේ ඔය මං කිව්වේ එදිරි මුනිගේ යාළුවෙක් ඔව් මම මේ කියන්න හැදුවේ රොෂලුයි මේ එක වගේ නේ ටික පොඩ පොඩ සයිඩ් එකක අර පැතර නෝ ආයි හයි 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 ලුක්ස් හොඳයි යා ආ සචිනි යන්න ඕරෝන කවුද සචිනි සචිනි ඇවිල්ලා මෙහෙමනේ සචිනි සචිනි කරේ සචිනි කරේ දැන් සචිනි දෙවෙනිනෙමට ආයි අපි කියලා මෙව කරෙවා මම මම ලොක්කට කතා කළා मनोज पीरिस එහෙනම් අපි ෆෝම් කරලා ගන්න පුළුවන් එක්කෙනයි මෙතන ඉන්නේ. ඒ තමයි එෂානි දිල්හාරා. बॉयफ्रेंड
බලන්න කොයි තින් මේ බෑනේ ඕවා කරන්න ඒ බෝයිෆ්‍රෙන්ඩ්ස් නොට් ඇලවුඩ් කියලා ගහන්න බෑද මේක අයි දන්නවද අර කිලිනලා එහෙම අසරණ වෙනවා බං බෝයිෆ්‍රෙන්ඩ් ලා කිව්වම මූණ කළු වෙනවා කොල්ලගේ නේ ඉතින් මොනවාද වැඩ මේ දවස්වල මේ දවස්වල ළඟ දිනේ ෂෝස් පටන් ගත්තා ෂෝස් පටන් ගත්තා ඩින් ඒවා ක්ලාස් කරනවා ෆිට්නස් ඒව තමයි ඒව කරගෙන ඉන්නවා ඉස්සරහට මොනවද දැන් බලාපොරොත්තු දැන් 2022 නේද මනෝජය මොනාද අලුත් බලාපොරොත්තු දින බඳින්නේ කවුද තෝ බොයිෆ්‍රෙන්ඩ් ඕම ඇවිල්ලා 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 සමහර කෙල්ලෝ හලනවනේ එහෙම කරන්නේ නැහැ ඉෂාන් මෙයා මෙයා හරි හොඳයි මං ඒකනේ මම ඇවිල්ලා ඉෂානිගේ හොඳ ෆෑන් කියන්නකෝ අනිත් කැලේ මොකද ඉෂානිගේ නම දිල්හාර ෆෑන් ෆෑන් කිව්ව මැතිනේ ද අපි ෂාරුක් කියලා කියන්නේ ෂාරුක්ට විතරනේ කාජල්ට කාජල් එතන වාසගම් එක කියන්නේ නැහැ ෂාරුක් ඛාන් කියලා කියන්නේ හරි හරි මෙතනට එන්න යාළුවෝ අපිට ෂාරුක් කියන කතා කියන්නේ ඔයා කියන්නකෝ හැමදාම කියන වගේ බ්ලැක්පූල් යන තමයි ඔය මයික් එක පොඩක් කියලා තියාගන්න බ්ලැක්පූල් යන්න අර ඔයා බදුල් එක්ක යන්න නම් මම බ්ලැක්පූල් යන්න ලුවාසා අරයත් එක්ක යන්න ගිල හොඳට නා ගන්න පුළුවන් නාන්නනේ වට ඕනි නේද නෑ නෑ ලැටින් ඩාන්ස් කරන්න ප්‍රොෆෙෂනල් ඒක තමයි හැමදාම වගේ එකම ආසාව හස්බන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් කැමතිද එහෙම යනවට ඔයා ඔව් එයා කියලා තිනවා යන්න කියලා ඔව් ඒතර යාත් එහෙම හරියන්නේ නෑ එයා යා මෙහෙ ඉන්නවා අන්න එතන තමයි අවුල ඒව හොඳ නෑනේ මනෝජය කෝ බොයිෆ්‍රෙන්ඩ් කෝ වෙනන් බාර මට ගෙන්න මුදු බලන්න නම් මොකද යගේ සංක 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 කෝ සංක පොඩක් එන්නකෝ සංක කෝ වෙන්න එන්නකෝ ආ එන්න bro එන්න සංක පොඩයි පොඩයි එන්න බ්‍රා සංක ආ එක්කගෙන එන්න රුසුරු නැත්තම් මේ මේවට මේ 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 ඒක පෙන්නලා මෙව කරන එක හොඳයි පේටන් බලපත්‍රයක්වත් තියෙනවා එන්න ඔව් අම්මා මේ බොයිෆ්‍රෙන්ඩ් එදා අපි නිවෙන්නේ කෙනින් හා එදා එදා මෙයා නෙමෙයි ආවේ මෙයා තමයි හැමදාම ආ එදා රැවුල වවල නැහැ නේ මේ මේ මයික් එකත් දෙන්නකො පොඩ්ඩයි ළමයාත් එක්ක කතා ආ මේකෙම කතා කරන්න කමන්නේ මෙයාගේ ඔයා දැක්ක ගුණාංගෙ මොකද්ද කැමති වෙන්නේ මේ කැමති වෙන්න නිහතමානීකම ආ ආ ආ ආ වා වා පොඩ කො මූණ අරපැත්තට අරපැත්තට නිහතමානීකම ඒ කොහොමද ඔයා මේ නිහතමානීකම දැක්කේ ගොඩක් කල් දැකලා එහෙමද ඔයගොල්ලෝ ගොඩක් කල් දැයලු වෙලා ඔව් අවුරුදු 3ක් අවුරුදු 3යි දැන් මල්ලීට දැන් මන් ඉන්න මල්ලී ඔව් next year next year ඕහෝ ඔය කෙල්ල කැමති නෑ කෙල්ල කැමති නෑ next year නෑ ළමයි සර්ප්‍රයිස් උනා මේ ප්‍රොපෝස් කරාද ඉතින් දැන් ප්‍රොපෝස් කරමු අපි දැන් ඕ next year නේද next year මුකුත් next year නේ මල්ලී මෙන්න ඔක කියන්න මල්ලී අඹ වුණත් මල්ලී පහු පහු වෙනකොට මල්ලී අර කොහු කොහු වෙනවා කණ්ඩ බෑ හරිද නිසා මේ ඔය කෙල්ලෝ කියනේ කියනේ වල මෙව කරන්න එපා ඔයා next year බැඳලා ළමයි දෙන්නෙක් විතර හදලා දාන්න ඊට පස්සේ මල්ලි ඈ නැද්ද bro එතකොට ඈ twins ලා හදන්න බෑ මල්ලි එහෙම එහෙම කියන්න බෑ twins ලා හදන්නේ නැද්ද ඔයා දන්නවද twins ලා හදන්නේ කොහොමද කියන්නේ ඔයාට ඕනෙම නම් රවි අයියා ආදර්ශයට ගන්න නැද්ද අපි මේ දෙන්නට මල් වැස්සක් දෙමු අනේ දෙමු එන්න රවි අර පරණ කාර් එක වන්ද නැත්ත වෙන එකක්ද මම දෙනවා අපේ යුවලට මම ගානේ මල් වැස්සා ලයිෆ් බොයි ප්‍රසන්ස් දෙරන චැම්පියන් ස්ටාර්ස් කාගේද වයිෆ් හොඳයි හින්දා හොඳයි කියන්නේ නෑ මේ මම මේ ස්ටෝරි එකක් දැම්ම අපේ මාදවගේ නදුනිව ටැග් කරලා ඕ නදුන්ිට කරගත්ත මෝඩකම කියලා ඉන්නේ කියලා පේන්නද දැන් අර මූණේ අර තිබ්බ ෆ්‍රෙෂ් ගතිය ගිහිල්ලානේ ඒ ළමයා ඒ පාඩම් කරනවා පාඩම් කළා නෙමෙයි කල්පනා කළා පොත බලගෙන කල්පනා කරනවා කොහෙද මම මේ හිරෝනේ අකෝ මම හොඳ දොස්තර නදුනිගේ ජොබ් එක නදුනි උයලා දෙනවා මාදවට කන්න මාදවටි කනවා ඉතින් පාඩම් කරනවා දැන් බලන්න මාදව හෙට අනිද ඩුබායි යන්න ඉන්නවලු ඔව් මං ඇවුවා රවි මේක යද්දි ගිහිල්ලා ඇවිල්ලා මම සාමාන්‍යයෙන් මේක යද්දි ගිහිල්ලා ඇවිල්ලා දැන් නදුනිවත් එක්ක යන්නේ අපුව බෑ බං අර කොල්ල දෙන්නේ තුන්දෙනේ කියන්නේ අපි යාළු සෙට් එකක් බලන්න මොන තරම් අර කෙල්ල ගෙදර තනියම නැද්ද මනෝජේ දැන් ඔයා උපදේශ ගන්නේ රවියගෙන්ද නෑ නෑ මං රවි කියලා කිව්වේ රවි දන්නවනේ සීන් එක රවිට යා කතාව කියනවා කියනවා හරි නෑ නේ මාත් හරි නෑ ඒක ඔයා එහෙම කරන්නේ නෑනේ නෑ නෑ මං දැන් පරණේ නෑ නෑ අලුත් නෑ ඒක අලුත් පරණ කාර් එකද අලුත් කාර් එක ඇයි එහෙම කරන්නේ කලින් එක මැනුවල් දැක්ක ඇයි 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 संबंध की
මුදුමකාර කතා කරොත් බෑ කියලා කියලානේ කියලානේ මොකද මෙයා එහෙම නේ ෆුල් බලාපොරොත්තු සම්පූර්ණ දීලානේ සම්පූර්ණ ඔව් බලාපොරොත්තු සුන්නුනා සුන්නුනා අපි මේ සචිනී එක පොඩ්ඩක් කතා කරමුනේ ඉතින් සචිනී මොකද වෙන්නේ දැන් දෙවනි ඉනිමේ මිහිරි ආය ආවා නේ දෙවනි මැරිලා හිටියද ඒකේ ඔය කොහොමද කැරක්ටර් එකකින් ගියේ අර ස්කෝලේ කාලේ වරුණාම කැරක්ටර් ඔය කැම්පස් ගියා ඔව් කැම්පස් ගියා අවුරුදු ගියද්ද බා වර්ධනයේට වුණා ඔව් ඒවත් කළා සේරම කළා මේ ඉතින් එනකොට අවුරුදු 8ක් විතර යනවනේ දැන් ඒකේ මොකද්ද දැන් ඒකේ මම බැංක එකක වැඩ කරනවා එහෙම තමයි ඔය හොයාගෙන කොල්ලෙක් කෙනා ඇයි පේෂන් අපි බැලුවේ කොල්ලෙක් දන්නේ නැව ගිහන්නේ අයියා නෑ නෑ යාගෙන් ගන්න මම දන්නවා ඉතින් මෙයා ඇත්තද කියන්නේ කියලා බලන්න අපි නාට්‍ය බැලුවානේ නැත්තම් අපි දැන් දෙවණීනිම බලන්න නැතුව ගෙදරින් ගෙලීට බහිනවා ආ සංගීත බලලා අපි සංගීත දෙවණීනිම සිදුවෙන් පටන් නෑ අර උඩින් මේ හවස කාටුන් වලින් පටන් කරගෙන 6:55 ද දෙන්නත් බලලා ඊට පස්සේ ප්‍රවෘත්ති බලලා ඊට පස්සේ දෙවණීනිම බලලා ඊට පස්සේ දූ බලලා දෙවණීනිම බලලා නේද සංගීතය බලලා රෑ අර අර මේ මේ වාද පිටියත් බලලා මම වාද පිටියත් බලලා නිදිය ගන්න ඊට අමතරව මේ දවස්වල මොනවද කරන්නේ ඊට අමතරව නම් මුකුත් කරේ නැහැ මේ අධ්‍යාපන වැඩ කටයුතු ඉවරයි ඒ විවරයි ඒ විවරුනේ 2019 වගේ දැන් මොකද්ද ඔය පුනාද ගත්ත සුදුසුකම් අධ්‍යාපන සුදුසුකම් සුදුසුකම් වැඩි වෙලා තියෙන දැන් මුකුත් නැතුව ඉන්නේ කොරෝනා නිසා කියන්නේ මොකද්ද ඔයාලට ප්‍රශ්නේ කියන්නේ මොනාද ඔයාලගේ තියෙන සුදුසුකම් නෑ මොනාද ඉගෙන ගත්තේ සයිකලොජි මොකක් හරි එකක් නේද සයිකලොජිත් ඉගෙන ගත්තා ඊට පස්සේ ආයි එයාක්‍රාෆ්ට් ඉංජිනේරින් උත් කරා අම්මා පා නැයිකේ මොනාද ඒක මුකුත් කරන්නේ ඒ කිරියෝදි බෝල්ට් යනයි වගේ දෙක මාර්ගේ ගැලපෙනවා නෑ ෆ්ලයිට් එකකට යන්න මිනිස්සෙගේ මානසිකත්වය හදන්නේ කොහොමද ඔයා කියන්නේ ෆ්ලයිට් එකකට යන්න බැරි මිනිස්සෙක් ඉන්නවා නෑ එයා ක්‍රාෆ්ට් ඉංජිනියරින් නේ නෑ මෙයා සයිකල් නෑ මං කියන්න ඉංජිනියරින් නේදට ප්ලේන් එකේ අවුලක් ගියොත් එතන පැනික් වෙන්න නැතුව මානසික මට්ටම හදාගන්න හරියට හරිය කොහොමද ඔයා ඒ සබ්ජෙක්ට් එකම දන්නවනේ මගේ යාළුවෙක් අයියා අපේ අසන්ත අයියා නේද මනස සම්බන්ධවත් මෙයාගේ මෙලකක් තියෙනවා එතකොට එයාක්‍රාෆ්ට් සම්බන්ධවත් තියෙනවා. එතකොට දැන් ඇතුලේ මෙහෙම මෙහෙම වෙලා මෙව වෙලා එහෙම මේ වෙලා මෙව වෙලා නෑ ඒ උඩ දින අය වෙන්නේ. පල්ලෙහාදී වා කියලා යවන්නකෝ. හරි දැන් වා හිතන්න මට වම නේම යනවා මම බයයි. ෆ්ලයිට් එකට නැග ගන්න යනකොට බල්ලන ආවන්න ගෙනියනවා වගේ. හරි. ඔයා කියන්නේ මාව ඇදගෙන යන්න යනවා බෑ කියලා ඔයෝ කරනවා මම අදිනවා මාව. දැන් මගේ මනස හදන්න. හේතුව මම බයයි. බයයි. ඔව්. බය වෙන්න ඕනේ නෑ මම හදලා තියෙන ෆ්ලයිට් එක වා යන්න කියලා මං කියනවා. නෑ එහෙම කියන්න බෑනේ. ඔයා කොහොමද මේක ටයිටැනික් ගිලෙන්නේ නෑ කිව්වා. පාස්තාල දාපු ගමන් බඩු කරි. මාදෝයර ඒකමලු බය ඔයා හදපු බය. නේද? ඔයා කියන්නේ. ඒ කියන්නේ අපිට එක්ක. දැන් ඔයා මගේ මනස අදහංකෝ ඒවා මේවා කියන්නේ නැතුව. මගේ මනස දැන් මැඩම්. ඔව්. මම ෆ්ලයිට් එක යන්න බයයි මැඩම්. ඔව්. මිස්ටර් පේෂලෝ බය වෙන්න එපා. ඉතින් හොඳ ඉංජිනියර්ස්ලා තමයි හදලා තියෙන්නේ. ඔව්. ටයිටැනිකුත් ඕමනි කිව්වේ මිස්. මොකද මේ මෙහින ටෙක්නීෂියන්ලා චෙක් කරන්නේ කරන්නේ. දැන් බලන්න අපි දැන් හැම එකම හරිම හොඳ 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 කියලා ආවට ඔක්කොම ගිලුණානේ. ලංකාවේ ඉංජිනියර්ස්ලා ටෙක්නීෂියන්ස්ලා විශ්වාස කරන්න ඕන. ලංකාවේ මිනිස්සු. හරි. එතකොට සයිකොලොජි, එයාක්‍රාෆ්ට් ඉංජිනියරින් දෙක සම්බන්ධ වෙන හැටි තමයි අපි. දැන් මම හරිනේ මාතෝ ෆ්ලයිට් එකට නගින්න මනස හදාගන්න. හදාගන්න පුළුවන්. හරි සචිනි. අපි යන්න අපේ ආදරවන්තයාගේ ගීතයකට. ආදරවන්තයා කිව්වේ? ඒ ආදරවන්තයින්ට උපදෙස් දෙන්නේ යා. මෙයා. ඔව්. අම්මා හොඳට දී. ඔව් ඒක. අපි රවිගේ සින්දුවක් අහන්න ඉස්සර. හා රවිගේ අලුත්ම ගීතය. අලුත්ම ගීතයක්. ඔව්. දැන් YouTube දාලාද මේක? YouTube දාලා නැත. ආ අපේන්ද රිලීස් වෙන්නේ. මේක මම හිතන්නේ ඔව් first time මම sing කරන්නේ. ඔකේ. ඔව්. All the best. මේ තමයි රවි රොයිස්ටර්. රොයිස්ටර්. අම අවුලන් යන් හබ පටලන් යන් ගිනි දෙඩි දෙන් යන් Maulangan haba patalangan gini gedi denyam denyam
गीत विचार संबंध गीते पदमालावे तेरुम अंतर्गते अपिट पोड्डक केटिगल्ला कियन्न पुलुवन् मल्लु उस्सला देको पुल सिल बिंदला ඔබ මේකෙන් බලාපොරොත්තු වෙන කියන්නේ මේ ගීතේ අන්තර්ගතය අපිට නේද සචිනී ආසයි මා ගන්න. ඔව් මට තේරුන්නේ. මේ සින්දුවේ තියෙන්නේ ඇත්තටම ලස්සන ගැණු ළමයි කියන කියන. ඔකේ. ගැණු ළමයාගේ තියෙන සුන්දරත්වය තමයි. يعني අර චීත්ත ගව මේ මල්ලු මේ මල් ගව මේ. ආ මල් ගව. ඉස්සෙල්ලා නේද මල් ගව මේ රයිල් කියලා. මොනවාද මේ වැඩ මේ. කවුද ලිව්වේ? ආ මේක ලිව්වේ යශෝදා අධිකාරි. එතකොට මියුසික් කරේ මම. මොනවාද මේ දවස්වල අලුත් වැඩ? මේ දවස්වල අලුතින් මගේ ඇල්බම් එකක් රිලීස් කරා. ඒකේ සින්දු හතරක් තියෙනවා. ඊට අමතරව තව මගේ ඇල්බම් එකක් තියෙනවා. ඒකේ වැඩ කරන් යනවා මේ දවස්වල සහ ටෙලි නාට්‍ය දෙකක වැඩ කටයුතු කරනවා. මේ පිෂල මේ රවි කියන්නේ ඕනම රේන්ජ් එකකට මේ පිච් කරන්න පුළුවන් ආටිස්ට් කෙනෙක් කියලා හොඳටම ඔප්පු කරනවා. මේ සින්දුවයි පුරුදු පාරම අදත් යනවා ගීතයයි අන්ත දෙකක්. හරි. අති දක්ෂයි. බොහොම අයියා. Thank you. ඔයා කාට කාටද දැන් මේ වෙනකොට සින්දු කරලා තියෙන්නේ? सिंधु करला तीना मंगी तने ड्रीम स्टार तरगावली फैलेंटा करा था ए सीजन ने के मत देने टकरा सिंधु नम काउ द शेनाली केला गर्ल की निकट कम गर्ल्स लड़ रही हैं को गल्ला दी नहीं नहीं करा करा था वो माधवी अंतनी की सिंधु अक करांगे ना इधर पास से था वो आलूतिंग मंजरी केला कासुन कालर आई है कौद සින්දුව සචිනගේ වෙඩින් එකට වාර බැරිද සින්දුවක් මේ වෙඩින් එක ළඟයි නේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ඌ ඌ තාත්තට ඕන විදිහට නේ මෙයා බඳින්නේ ඔව් ආ තාත්තට ඕන විදිහට නේ හොවා ගන්න නේ ඔව් දැන් එයා අඩි 6ක් උසයි දැන් කියන්නේ තාත්තා කැමති නැන් තමයි මම මොකුත් කිව්වේ නෑ නෑ සචින ඒක ලම් මතකෙන් කිව්වේ නෑ නෑ මම මතකෙන් කියන්නේ දැන් එයා අඩි 6ක් උසයිද ඒ ළමයා ඔව් හොඳයි ඒක ආ බලාපොරොත්තු නැහැ මේ දවස්වල අපි බලන්න පුළුවන් නනේ එදා වැඩසටහන නේ आप मतक कर मना दिल्ली होना इधर से रिक्वायरमेंट्स मना दो आगे आप ही ब्रेक के करी गीले वेला करता हाला ही नहीं थी क्या रिक्वायरमेंट्स थी कहाँ ने रिक्वायरमेंट्स थी कहाँ विला हम वेला मधी आप ही टक्कर लेनो माधो वो यार इतना रिक्वायरमेंट टिकर आ रहा टॉक कर कर इन्दु नहीं नहीं एक मिनट यानी क्यों ना ඒ මතක නෑ මට ඇත්තටම නෑ නෑ දැන් ඔයා හොයන දැන් මේමය දැන් ඔයා ඔයා ඇවිල්ලා ඒ කාලේ හොයපු ටික නෙමෙයි මනෝජය අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා නේද දැන් ඔයාගේ රික්වයර්මන්ට් පුනා දැන් නැති හොඳ කෙනෙක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් ඒ හැමදාම ඉන්න පුළුවන් කෙනෙක් නැතුව ඉතින් යකෝ ටෙම්පරරි මේ ඉන්න පුළුවන් මේ වායිකෝද මේ මේ ඔව් ඒ කියන්නේ අවබෝධය තියෙන කෙනෙක් හැමදාම ඉන්න අවබෝධය තියෙන කෙනෙක් එහෙම තමයි ඔයා එතකොට මමත් එහෙම තමයි ඔයත් ඒ විදිහේ ඔයාට අවබෝධය තියෙනවා ඔව් හා ඔව් ඔයා දන්නේ අපි කිමු ඔයා කසාද බැඳලා ඉවර වුණාට පස්සේ තමයි දන්නේ ඌ නේද හැමදාම යාළුවොත් එක්ක ගිහිල්ලා රෙමේ අවබෝධය නැහැ ගෙන්නේ ගෙලින්ම එහෙම කියලා. එතකොට නෑ ඉතින් මේ කසාදු බඳින එකට යන්න කලින් අපි ආව ආශ්‍රය කළ බලන්න ඕනේ නේ. සමහර ඒවා තියෙනවානේ අවුරුදු 10ක් ගියත් තේරුම් ගන්න බැරි ඒවා. මෙහෙමයි අපි නොකලත් ඔයා කරලා බලන්න ඕනේ නේ. ඔව්. අපි ආශ්‍රය කරන්නේ නැතුවට කමක් නැහැ. අපි ආශ්‍රය කරන්න බලන්න නැහැ. අපි දෙන්න ආශ්‍රය කළ බලලෙමු. Unlimited.
life boy presents then champion stars madu then meyata ravi katha karuno video ekata enda oya meya derana part ekata dala shape ekara ganna hadanne ne ne gebanawa ne ne poda inda api gana ahamu samanyen oya music video ekaka dance karandai e choreography karanne kiyak ganno eka man eyat ekka katha karanne ne ne kiyanna ona oya ema bae එයාගේ මැනේජර් මෙයා. ඔව්. දැන් මැනේජර් නෑ. නෑ නෑ මං කියන්නේ මෙහෙමයි. ඔයා ඔයා සාමාන්‍යයෙන් ගන්න ගානක් තියෙනවනේ. නිලියක් වුණාම හරි නළුවෙක් වුණාමත් කියනවා. සංක ගන්න ගාන නෙමෙයි අපි. එතකොට දැන් 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 අපි අපි ඩාන්ස් කොරියෝග්‍රාෆර් කෙනෙක්. ඉස්සරහ කොබලේ නේද අනේ. ඔව් පොඩ වැඩි දැන් ගානට. ඉස්සර වගේ නෙමෙයි. කැඩි ඔය කැඩි. සාමාන්‍යයෙන් එළව ලැජ්ජපයට හැදිලා ඉන්නේ. මෙහිමයිද කරාන තියෙන දේ 90 දවස් ගානත් 90 ලොකේ. දවස් දෙකක් නම් ෂූට් එක. ඔයා ඔයා ඒ සින්දුව කොරියෝග්‍රාෆි කරන්නත් ඕනි ඔයා dance කරන්නත් ඕනි perform කරන්නත් ඕනි තව ඕනනම් ඔයාගේ යාළුවෝ තුන් දෙනෙක් ඔයාට partners තුන් දෙනෙක් විතර නටවන්නත් ඕනි ළමයි තුන් දෙනෙක් ඉන්නවා ළමයි තුන් දෙනෙක් ඉන්නවා full day shoots full day shoot එක කියන්නේ ඔයා හිතන්න පළවෙනි දවසේ ඔයාව 6ට start කරෝ shooting හවස රෑ 9 විතර වෙනකන් යනවා හරි ඒ ළමයට 12000 ගානේ දාන තුන් දෙනා ඊට පහුවෙන් උඹ කවුද ඔය ගොඩක් අයගේ budget කියන්නේ මාතෘ තමයි දාන හොල දෙන්න හදන්න ටකල ටකල 36 එතනම 36 ටකල කියන්නේ ටකල කියන්නේ වාර කෝරේක රිහෙසල් වලට ඔයාලා ගන්න ස්ටුඩියෝ එකට 20000යි. ඒ ඔක්කොම දැන් ටග් ගාලා හදලා දෙන්න ළමයෝ. දෙන්න නම් බජට් එක දෙන්න. රවි ඔයාට ගේම් එකක් වත්තු වල දෙන්න මේ. ඒක බිස්නස් එකක් කතා කරාම මේ ළමයින්ට. ඉන්න ෆුඩ් ඇන් බෙවරේජ් 60000යි. ඔයාගේ ටැලන්ට් එකට ඔයා චාර්ජ් කරන 75ක්. ඒ ඔයා කොහමද 75ක් කියන්නේ? එහෙම කියන්න එපා ඒ ළමයා. 90ක් විතර? හා? 90ක් විතර. නෑ නෑ අතන 70000යිනේ. 75ක් තමයි එකතු වෙන්නත් ඕනේ. නෑ නෑ 90 කරන්න එපා. 135යි. ඔයා එකයි 75ක් කියන්නේ. ප්‍රොෆිට් එක උතුරට ගියා. 175යි. වැඩි අවුලක් නැහැ. එහෙම නෑ පේස්ල. ඔයා එතන මෙතනට එදි තව 10000ක් වැඩි කරන්න ඕනේ. ඔයාගේ ගාන. මට ඒ පාසක්. මට. මම මේ මට දෙරණ චැම්පියන්ස් ටයිකින් සෑහෙන්න ගෙවනවා. ඔව්. ඒ නිසා මම මේකෙන් සතුටුයි. ඔයකින් චැරිටි නේ කරන්නේ. ඔව්. දෙල්කි. දැන් රවි කියනවා රවිගේ ඊළඟ සින්දුවට ඔයාව මේ වීඩියෝ එකට ඕනෙමයි කියලා. ඕනෙමයි කියන්නේ නැත්තව් කරන්න නැල්ලු. කරන්න නැහැලු. ඒ කියන්නේ එයා සින්දුව හැදුවේ ඔයාව ටාගට් කළා. ඔව්. ආ මතක් කරලා තමයි මේ 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 වගේ රූපයක්. එතකොට ඔයාට ඉල්ලන්න පුළුවන් ඩිමාන්ඩ් එක වගේ වැඩි දැන්. වැඩි. මොකද ඔයා මත තමයි මේක තීරණය වෙන්නේ. මොකද ඔයා කියන්නේ? ගාන කියන්නම්. ඔව්. රැට කෝල්ස් ගත්තොත් ආන්සර් කරන්න එපා. දවල්ට කතා කරන දේ කතා කරගන්න. හයෙන් පස්සේ කතා කරන්න බෑ. මම මාදවට shape එක ගාන කියන්නේ. ඔව්. මම රැට කතා කරලා අහගන්න. දැන් කියන්න. නේ අයියා මාව දැකලා නැහැ නේ අදනේ දැක්කේ. ඉතින් හරි දැන් දැක්කනේ. සින්දුව හදලා ගොඩක් කරලා. දැන් බස් එකේ දැකලා කසාදත් බඳින්නේ. ඕක මොකද්ද බස් එකේ මේ දැකලා ලොහෝල් ටිකෙන් බැලලා ඊට පස්සේ අම්මලා තාත්තලා කතා කරලා කසාදත් බඳින්නේ. අපි දැන් සින්දුව හදාගෙන යන්නේ දැන් වනේ. ඔව්. ඔව්. එයාගේ සින්දුවට ඔයාව ඉල්ලනවා. සමනේ කියන්නේ අංගේ හොඳ ගානක් කියන්න. 2:25 කියලා. 2:25යි. 1:25. 2:25 25 කඩු කරන් අයියා යන ඉන්නගෙන. 2:25 රාවියා එන සල්ලිකාරයා ඔම්ම කරන්නේ රවි ඔව් ගානක් කියනවා ආ මේ අඩුවට අම්මුණා අඩුවට අම්ම නිකන් free of charge free of charge ඒ සචිනි සචිනි free of charge මේ මම සල්ලි දීලා යන්නේ ගන්න පොඩ්ඩක් දැන් තේරෙනවා ආ මම යබලර ෆෝන් එකක්වත් නැතුවද කෙල්ල ගන්න යන්නේ ආ මියුසික් වීඩියෝ වලට කෙල්ල ගන්න යන ෆෝන් එකක්වත් නැතිද ආ බූ නා ඉඳා 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 දිල්කි 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 හලෝ දෙල් කිය ඇන්සර් කරන්න හලෝ හලෝ මේ නංගි මියුසික් වීඩියෝ එකක් තියෙනවා සාමාන්‍ය කොහොමද මම කවුද ඒ වගේ ආ මම රවි රොයිස්ට කතා කරන්නේ මේ මියුසික් වීඩියෝ එකක් තියෙනවා සාමාන්‍ය වාගේ යාන රවි රොයිස්ට කියන්නේ කවුද කියලා එයි දීප් තාප් කොල්ලෙක් කරද අනේ කවුද කවුද මම සින්දු කෙනෙක් කියලා මම කතා කරන්නේ මොනවද කියලා තියෙන සින්දු අම්මට තේරි එයි එයි ඒ බාන්න එපා ඔබ මෙයා කිති රවි රොයිස්ට කොහමද රෙස්ටුරන්ට් එකක් කියලා ආ රෝස්ට් චිකන් නරවා මේ රෝස්ට් චිකන් කියලා ඉතින් මේ නංගී ඇවිල්ලා අපේ ඩ්‍රීම් ස්ටාර් එකකින් ආපු ඉන්දියාවේ ගිහලා ඉගෙනගෙන ආපු හොඳ දක්ෂ ඔයා පොඩක් නංගී කට් කර ඒ කට් කර පොඩක් ටොක් රයිට් නංගී ඇවිල්ලා කතා කරන්නේ අපේ ඩ්‍රීම් ස්ටාර් එකකින් බිහි වෙච්ච ඊට ඉස්සෙල්ලා ඉන්දියාවට ගිහිල්ලා හොඳට සංගීතය ඉගෙනගෙන ආපු කෙනෙක් ඔයා නිකන් රෝස්ට් චිකන් කඩේ එකේ කතා කරනවා වගේ නෝවා නිකන් රොයිස්ට් එකක් වගේ ගන්න වගන් වගන් සමා වෙන්න කියලා එයා ගන්න දැන් එයා නොන්ඩි වෙන්න බා බ්‍රෝ හෙලෝ තොන්ඩ ඩංගම් බුඩ ගංගම් ගුඩ ගංගම් ගුම් කඩ ගංගම් ගුඩ සිග්නල් නැහැ කට් වුණා සෝරි හොඳයි ඔව් කවන්නේ බදුල්ල පැත්තට සිග්නල් නැහැ නේ කොහොමද ඔව් එහෙට සිග්නල් නැහැ හරි උඹට ඒව වැඩක් නැහැ නේ සිග්නල් හා ගාන හරි ගාන ගාන නංගි කියන්නෝ ගාන මියුසික් වීඩියෝ එක රඟපාන්න කියක් ගන්න ඉත හස්බන්ඩ් ගෙන් අහලා කියන්නම් කියන්න හස්බන්ඩ් ගෙන් හස්බන්ඩ් ගෙන් අහලා කියන්න ෂූට් එක දවස් කීයද ෂූට් එක දවස් කීයද
දවස් කීයකද? දවස් දෙකක් විතර තියෙන්නේ. මේකප් ආටිස්ට් කවුද? මේකප් ආටිස්ට් කවුද? මැනේජර්. මේකප් මේකප් මේ උදයන්ගයි. ආ පොඩක් ඉන්න මම මැනේජර්ට දෙන්න යත කතා කරගන්න. මම ඒක කතා කරන්න යන්නේ ඔයා කතා කරන්න. මැනේජර් කියන්නේ හස්බන්ඩ්. මැනේජර් කෝ මැනේජර්. හා. හෙලෝ. मार वीडियो अम्मा सचिनी म्यूजिक वीडियो अरे हम करी සිංහ කියන්න නම් බෑ චුට්ටක්වත් බෑ dance නිතින් practice කරොත් පුළුවන් ඇයි වර සිංදු කියන්න බෑ කියලා කවුද කිව්වේ මේකයි තේ හැමෝටම සිංදු කියන්න බෑ නේ එහෙම නෑ සිංදු කියන්න බෑ කියන එක තමයි පුළුවන් කියන එක හරියටම බෑ කියන එක තමයි පුළුවන් කියන එක හරි නෑ ඔයා ඔයා නිකන් හිතන්න ඔයා කවදා හරි බබෙක් නලවනවා දොයි දොයි දොයිය බබා කියලා ගෙදර කවුරුත් නෑ හරි එතකොට ඔයා කොහොමද ඒ ළමයා නලවන්නේ ඔන්න ළමයා අඬනවා ඔයා ඔව් sorry ඌසේ කෑ ගන්නවා වගේ බමු. ගෙදර කවුරුත් නැහැ. මට බෑ ඉතින්. බෑ නම් ළමයා ළමයා කොහමද නලව ගන්න ළමයා. ඉතින් සින්දු කියන්න මොන නැනේ. නෑ නෑ ඌට සින්දු වලට තමයි ඌ ආස. ඒක ළමයා කියනවා. සින්දුවක් කියන්න. කෝ දෙයි බබා. පොඩි කැලක් කියන්න බහන්න අපි දන්නේ නැහැ නේ නංගි. දැන් නම් ඔයාගේ ඔයාගේ ජීවිතේ අදද ඔයාට එකපාරට වොයිස් එක ලතාවල් පොළ වගේ මාත්මිය වගේ වුණොත් එහෙම එකපාරට කියන්න බෑනේ. අපි දන්නේ මෙයාට මෙයාට පුළුවන් එකද දන්නේ නැහැ නේ මෙයා බෑ කියන්නේ. මේක ඇසේ බොහෝ කියන්න බන්නේ නෑ. මේක සෙබු. ඒ වනේ දෙයි 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 බබව දන්නේ නැද්ද? ඔයා. ඔයා. නේ? දන්නා මට කියන්න බෑ ඉතින්. නිකන් කියලා try එකක් දෙන්න බෑ. පොඩි පොඩි. සා කියන්න බෑ නේ? සා. මනුජේ හොඳට හතර ගන්න. සා කියන්න බෑ. සා. බූ. මේ ගණන් කොහොමද 2 25? ගණන් කොහොමද 2 25 3 25? ගණන් කොහොමද? සා කියන්න බැරුව ගණන් देखा इसी पाई गाने मैनेजर ने गाने रो पाई मैनेजर ने गाने रो गाने क्यों यार इधर इलावे पिटे गाने पा यार हो दे हो दे इलावे ना बैरी दे बैक ना दरगाह ने कर लो कुछ एक नहीं ओ कमान नोदन ना आप वन नोदन नहीं थे ओ नूना कारी दन ना आप वन नोदन नहीं थे ओ मोड़े हरी डा अबे आप इस सचिनी सिंग करना अम्मा सचिनी ඔයාට සින්දු කියන්න පුළුවන් නේද? ඔයා අපිත් එක්ක විඳලා සින්දු කියනවනේ. ඔව්, ඔයා දැක්කනේ මං ඔයාට ගායනයක් කරන්න උත්සාහ කරා. මම නියමයි අපි break එකකට ගිහින් එක්මන්ට එන්න live boy present. ඒක කරන්න ඕනේ. දැන් champion star season unlimited. unlimited. live boy presents the champion star season unlimited. අපේ අර චූටි බබත් එක්ක කතා කරමු. දැන් ස්කෝල් එකේ චූටි වයස කීයද? එලෙවල් කරලා ඉතින් දැන් ගෙදරට වෙලා ඉන්නවා මම හිතුවේ ඔය එක තමයි මම දැනන් හිතේ මම හිතුවේ මේ ඕක අපි හැමදාම කියනනේ නෑ අටේ නෙමෙයි සාමාන්‍යයෙන් ඔය කතාව ඔයගොල්ලෝ හැමදාම කියනවා මම හිතුවා 10 වසර පුතේ ඊළඟ දවසේ ආ මම ඊළඟ දවසේ එනකොට කියලා පටන් ගන්න අපිට මම දැන් එලෙවල් කරලා ගෙදර එලෙවල් කරලා ගෙදරට වෙලා ඉන්නවා මොනවාද බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට විශ්වවිද්‍යාලේ බලාපොරොත්තු වෙන්නේ ගෙදරට වෙලා කොයි විශ්වවිද්‍යාලද කරේ ඔව් සෞන්දර්ය විශ්වවිද්‍යාල හරි සෞන්දර්ය පැත්තෙන් තියෙන විශ්වවිද්‍යාලයක් ඔය බලාපොරොත්තු වෙනවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කැලණිය තියෙනවා තව කොයිද ශ්‍රීපාලිය තියෙනවා අපෙත් තියෙනවා ජපුරේ ජපුරෙත් තියෙනවා නෑ යා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සෞන්දර්ය තමයි බලාපොරොත්තු වෙන්නේ ෂා එතකොට සචිනිගේ සින්දුවක් අහමුද ඔව් ඒක හරි ගැලපෙනවා ඒ දෙක කියපු දෙක මොකද මෙයා සෞන්දර්යට යනකොට ඒකට පණ පොවන්නේ මනෝජයියේ සචිනිගේ සින්දුව ඕකේ සචිනිගේ වොයිස් එක කියලා කියන්නේ රවි අම්මා ඒ කියන්නේ ඇත්තටම ඉලියකගේ මං අහපු හොඳම වොයිස් එක සචිනි මේ තමයි සචිනි වික්‍රමසිංහ
මදින ඔයාට එකම එක ආපහු ආපහු හෙවන වගේ නැද්ද එක්ස්කියුස් මී අපි නටල ඉන්න අපිට මහන්සි මොන සුභාක් අපිට කිව්වා අපි නන්නව මදි කියලා මදි කියලා හදර ගැටුවා අපි පොඩක් ඉන්න කොල්ලේ මොකද කියන්නේ පොඩි ඉන්න හලෝ ඔයාට මහන්සි අපි නටුවේ ඔව් අක්කේ ඉස්සර ගැයුවේ නෑ මද ඒක නම් දන්නේ නැහැ අක්කේ ඔව් ඔව් මේ අපිට ඉන්න අක්කේ පොඩි ඉන්න මම සතිනි දන්නවද නැ මම අහලා කියන්නේ මේ සින්දුවේ අහලද මරිය සෙලක්කයි වසින්ද රයිට් ගත්තද මරිය සෙලක්කට මේ සුභාක් කරගන්න සුභාක් සුභාක් පොඩි ඉන්න පොඩි ඉන්න ඒ කෑ ගන්න පොසු අක්කේ නෑ නෑ එහෙම මුකුත් අහලා නෑ කියන්නද එහෙම මොනවත් කියලා ඕ නෑ නෑ ෂේප් එක කිව්වා එහෙම අවුලන්නේ නෑ ඉතින් එකම වර්ස් එක දෙපාරම කිව්වා ඕ ඕ මරිය සෙලක්කම මනුජය පොඩ බලන්න ඕ පොඩ බලන්න අක්කේ මම ආ අපි කියන්නම් හරි හා 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 නමයි දැන් අවුලක් වෙන්නේ අර එකම වර්ස් එක කියන්නේ නෑ නෑ ඒක නෙමෙයි ගේස් එක දැන් මෙහෙමයි දැන් ඔයා මරිය සෙල්ලක්කන් ඇහුවද ඔය සින්දු කියන්නද කියලා මම ඕකට අහු වෙන්නේ නෑ නෑ මම මේකට අහු වෙන්න එපා මරිය සෙල්ලක්කට අහු වෙන්නකො ඇහුවද මේ සුභාක කිව්වහන්නම් සුභාක කිව්වහන්නම් කියලා නෙමෙයි සුභා කවුද මරිය සෙල්ලක්කයි සින්දුවක් කියන්න කියන්නේ සුභාටත් සුභාටත් කර ඉන්ක්වයරි එක ෆලෝ අප් ෆයිල් කර නෑ යොත් නෑ නෑ දුවද ළඟින්වත් යන්නේ නෑ මං අහන්න දැන් අහන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ අහන්න අක්කේ මං ඔයාගේ සින්දුව කිව්වා මං හොඳට කිව්වද එහෙම කියලා අහන්න දැන් මට නම්බර් එක නෑ මේක අහන්න ඕනේ නේ මුනුත් අපිට ලයිට් වලින් බේරෙන්න පුළුවන් නම්බර් එක දෙන්නද හා කෝල් එකක් කරන් අහම් ආ එහෙම දැන් කියලා ඔක්කොම ඉවරලා ඇත්තර එකම එකම එක කිව්වේ අනිත් එක එහෙම නේද එකම වර්ස් එක මොකද ඒ පැටර්න් වල වෙන නෑ නෑ මම තුනක් ගන්න හිටපු තැන නෙමෙයි නවත්තුනේ ඕක තමයි කියන්නේ ගොඩක් දේවල් එහෙම තමයි වෙන්නේ නවත්තන්න හිටපු තැන නෙමෙයි නවත්තින්නේ හැබැයි ඔයාලා අස්සන්ට කිව්වා සීරියස්ලි මට මේ දෙවනි ඉනිමේ ආපු නිලියංගෙන් ලස්සනටම මේ ගීත ගායනා කරේ මනෝජය ලස්සනටම සිං කරේ රචිනි ඔයා වෙල් ඩන් චූටි මැණික නෙමෙයිද චූටි මැණිකලා කොහෙද අනේ මෙයත් එක්ක චූටි මැණිකලාට හැරෙන්න පුළුවන් චූටි මැණිකලාට ඇක්ටින් වලින් මෙයත් එක හැරෙන්නත් බෑ ඇඟින් හැරෙන්නත් බෑ සිංගින් වලින් හැරෙන්නත් බෑ এডুকেෂන් පැත්තෙන් හැරෙන්නත් බෑ ඔයා මොකද කියන්නේ ඕකේ නෑ ඔයා ඔය කියන්නේ ඔයා ඇත්ත නේද මෙයා යා ක්‍රාෆ්ට් ඉන්ජිනියර් කෙනෙක් ඒ වගේම වාව් කියන්නේ ඔයා කියන්නේ ළමයෝ ඇඹරෙන්න එපා අයියා කියන්නේ මම මොකද කියනවා ඔයා කියන්නේ ඕක කියලා ඉතින් ඇත්තනේ මං කිව්වේ ෆේෂල් අයියා කියන නිසා මං ඕක කියනවා මං කියන ඉඳන්ම දෙම කරනවා මෙයාගේ හිතේ තිබ්බ ඒක ආ නෑ උනාට ඔයා දෙවනිනිම කිල්ලෝ නෑ මේ විදිහට සිං කරන්න නේ ඔව් ඔව් නෑනේ මෙයා තරම් සිං කරන්න කවුරුත් නෑනේ ආන්න බලන්න ඊළඟ මේ ඇත්ත හිතට එකින් ඔය උත්තර දෙනවා මනෝජය කියන්නේ මනෝජය මනෝජය මේ මයික් එකකුත් පිච්චිලා ඉන්නේ හරිද ඔයා මේ පාඩුවේ ඉන්නේ මේ මනුස්සයා මානසික වැටලා ඉන්නේ මෙයා මේ වැව කරනවා ඉඳගන්න ගිහිල්ලා ආ නේද අයිය අප්පා මනෝජය කියන්න ඒ මනුස්සයාට තියෙන ප්‍රශ්න අපිට දන්නේ නැද්ද සජිනි ආ මයික් එකකුත් පිච්චුනා මේ ඊයේ පෙරේදා ඉතින් ඒක දන්නේ නෑ මං ආ ඒක මං කියන්න කොමාරි ඩිල් කීට ඩාන්ස් කරන්න පුළුවන්. ඩිල් ත්‍රිපුලා. ඩිල්ක ඩාන්ස් කරන්න. සචිනි. ඔව්. දැන් මෙයා දැන් මෙහෙම ඉඳවල තියෙන එක හරි නෑනේ. මෙයා ඇවිල්ලා තරුණ හොඳ ලස්සන රංගන ශිල්පිනියක් දැන්. මාදවත් නිකම්ම ප්‍රේමවන්තයෙක් නේ. හොඳ ප්‍රේමවන්තයෙක් නේ. පුංචි තිරේ, පුලුල් තිරේ, අර තිරේ, පාන් තිරේ ඔක්කොම හොඳ ප්‍රේමවන්තයෙක්. නේද? ආ. අපි පොඩි ඇක්ටයක් බලමු අද ඔයා කවදාවත් ඒක කළා අද මං වෙනුවෙන් චූටි චූටි ඇක්ටයක් මම හදිනි ඒක රික්වෙස්ට් කරන්න කොහොමද හදිනි ඕ මම දැන් මම හැමම මම මේක කරන්න තියෙන ඔක්කොම දහජර වැඩ ටික කරන්න බලුවනේ මේ ස්ටේජ් එක උඩ මොනවද මම නොකරලා තියෙන්නේ ඇයි මෙයා සචිනි නටන්නේ කොහොම නටනවා නටනවා ටික්ටොක් කරගෙන ඕම ගාලා ෆුල් දානවා මාදව පොඩි නටන්න නට නෙමෙයි පොඩි ඇක්ට් එකක් චූටි ඇක්ට් එකක් මොකද්ද කරන්නේ නෑ අපි පොඩි රොමැන්ටික් මියුසික් එකක් මියුසික් එකක් දෙනවා ඒ මියුසික් එකට ටං 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 හරි ටටං ටඩං ගං ඩං චාන්ද චුපාබද්ද ටං මම ඩාන්ස් කරන්න බෑනේ ඩාන්ස් කරන්න ඕනේ නෑ බ්‍රෝ මේම මේම ගත්ත මේ පේෂර් වා කරා මේ බලන්න ටං ඩඩං ටරඩං ඩං ඩං ටුං ටොං 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 ඩඩං ටඩං ඩං අන්න වෙන්නව දැක්කනේ හරි ඒක ඉවරයි සහෝදරකම සහෝදරකම නැග ගන්න ඇඹරින් දෙපා ඕනේ නෑලු ඊළඟ එක ගැලපෙන්නේ ඕනේ නෑ හදිනේ මොකද කියන්නේ කරන් කරන් මාදව මාදව මොනාර මාදව එහෙම කරන්න එපා ඕනේ නෑලු ළමයට නෑ ළම ඒ ළමයට ඕනේ අපිට ඕනේ ශාසික වායනවද එනවනවත් නැහැ හැඹරෙනවා හරි හැඹරෙනවා ආ ඕනේ කොහොමද මෙහෙම මෙහෙම වැඩ කරන්නේ ඔයා කියන්නේ රුසුරු මේ මෙහෙම වැඩ ගන්න බෑ රුසුරු ශාසික වායනවා ඔයා කියන්නේ ශාසික එනවා නම් එනවා කියන්න එපා මාදව පොඩි එකක් දෙන්නකෝ බයයි කාටද බය පවුලට ඒකට පොඩි මම දැන් මේ අපේ මෙයත් එක කරේ ඒ වගේ පොඩියක් හරි
නංගි හරි ඔය ඔක මයික් එකයි ඔකයි දෙන්න රයිට් ඔය අර කෙර වලට යන්න කරන්නනේ ඔයා ඌ පොඩියක් කරාම්බ අපි අපිනේ ඔය අර කෙර වලට ගිහලා ඔයා එන්න ඕනි කෙලින්ම අයිශ්වර්ය රායි දුවන් එනවා වගේ හිමින් එන්න ඕනේ හරි වැටෙන්නේ නැහැ ඔය එහෙම දුවන්න එපා දුවනවා කිව්වම මෙයා හිතේ මේමේ ඕ වැල කඩා ගන්න බැරුණේ අප්ප බල්ලෝ එලවනවා වගේ දුවන්න එපා පිටිපස්සේ තාලෙට සුන්දරත්වෙන් දුවගෙන හරිද ඔයා ওই පැත්තෙන් දුවන් එනවා මේ ඉන්නේ ඔයා හිතන්න මේ ඉන්නේ සල්මන් කාන් කියලා හරි අම්මා රුක්කේ කොහමද ආ ඕ ඔයි ඔයා මෙහෙම නිකන් ෆුල් සීන් එකේ ඉන්නේ මාදව නැගිටින්නකෝ මාදව හරි හරි මං හරි හරිද අම්මා කොල්ලා රයිට් පරගත්තා සාකුඩත් එක දාගන්න එපා හරි හරි නෑ නෑ මාට ඊට පස්සේ කියන්නේ උහාලි ඕ පරගත්තා එන් කොට ලඟටත් ගනින්කෝ කොහෙන් එන්නේ මේ වැටේ ආ ආ ඇතිනේ කරගිනා ඕ මේ කම්පලෙන්ද මෙතන නටෝ නටෝ ඉන්නේ නයා නටෝ නෝවගේ ආයි කුට් එක නයා නටෝ නෝවගේ මෙතනම නටෝ නටෝ එකම් පලයක් නේද හරි පොඩේ මර සචිනිව දෙන්න හා නෑ නෑ සචිනි ඇවිල්ලා අපිත් එක්ක හැමදාම නටනවනේ මේ මේ ඇවිල්ලා රංගන ශිල්පිනියක් සචිනි කියන්නේ රංගන ශිල්පිනිය නෙමෙයි මාදව ඒ උරට මෙයා වැරදි මෙයා දැන් කෙල්ලේ එකගෙන මේව ඊට පස්සේ මේව යන්න එපේ දෙන්න නෑ අරු නයා නටවර වගේ නෑ යවයි 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 නියමයි නියමයි හේ ක්ලැප් එක ක්ලැප් එක ක්ලැප් හරි හරි thank you mother thank you අපි ආවට thank you සතිනිව දෙන්නලු මට ගහන හරි ගාඩියක් දැම්ම අපි සෙනීෂා සෙනීෂාගේ සින්දුවක් අහමු ආමානේ අහලා ඊට පස්සේ කතා කරමු කතා කරමු අපිට මහන්සිත් එක්ක ඕ සුභාපිය නැටුවානේ මේ තමයි සෙනීෂා dear me Yeah.
කොල් එනවා අප්පා අමාරු විදියට ආ ඔ ඔයි මන් නම් දන්නේ පොඩි ජෝති එදත් ගත්තනේ ඔයි නැයිද මේගොල්ලෝ මේ අහලා ඇවිල්ලා කියන්නේ මම හිතන්නේ අයියේ ඔව් පිච්චකට ලෝවන්නේ එකයි අවුල බලන්න මම බලන්න හරි හරි පොඩි ජෝති මාමා දන්නවනේ දන්නේ බබන් දන්නේ කියන්න එපා දන්නවා කියන්න නැත්නම් ඔකත් ලැට කට් ඒකට අදන්න ඈ ඒකට අදන්න ඒකටත් කේස් දන්නවනේ ආ මට දැන් කතා කරලා මේ 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 ස්ටුඩියෝ එක ඇතුලේ කවුද අප්පවා කියන්නේ තග්‍රාවි සින්දුවක් කියන්න බෑ කෝල් කරලා රවි තමයි කියලා ඈ රවි නේ මේ රවි දන්නේ නැහැ පොඩි ජෝති අයියෝ නම්බර්ස් දන්නේ නැහැ මේක ඇතුලෙන් යන්නේ රොසිරු රොසිරු ඉතින් අර කන්න තමයි අර ඕ පාඹු කන්න වීඩියෝ පිටින් යවනවා ඔව් අර කන්න කන්න කන්නට කන්ටැක්ට් තියෙනවනේ ඒ කාලේ ඉඳන්ම කලාවති ඔය සෙට් එක ඔක්කොමත් එක්ක ඉතින් කොහොමද සපසණී ඉප හොඳින් ඉන්න හොඳින් ඉන්නවා කොහෙද ගෙවල් කිව්වේ මාතර මාතර දැන් ඒ ලෙවල් කරාද කර කරලා 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 නිසස් ආවා ඔව් ආ දැන් පුළුවන් කැම්පස් යන්න පුළුවන් බලාපොරොත්තු ඉන්නේ ඉන්න ඇප්ලිකේෂන් එක දාලා ඉන්නේ රයිට් නියමයි නේ දැන් එතකොට ඔයාගේ අනාගත බලාපොරොත්තු මොකක්ද බලාපොරොත්තු කියන්නේ සංගීත විෂය පැත්තෙන් තව හදාරලා ඉදිරියට ගිහින් ශේෂ්ත්‍රයට හොඳ ඉංජිනේර කෙනෙක් වෙන්න එන ශේෂ්ත්‍රේ වැඩ කරන්න ඔව් මේ ශේෂ්ත්‍රේ පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු ඔයා දැන් ලංකාවේ ඉන්න ගායිකාවක් ඉන්නවා නම් අපි කියමු ඒ කාලේ ඉඳන් ඉන්න ගායිකාවෝ ඉන්නවනේ ඔයා වැඩියෙන්ම කැමති මම මේ වගේ ගායිකාවක් වෙනවා ලංකාවේ කියලා කියන්නේ කවුද රුක්මනී දේවි ඒ වගේ නිය ඔව් ගායිකාවක් වෙනවා එයා හොඳ රංගන ශිල්පිනියක් හොඳ නිලියක් ඒ වගේත් වෙන්න ඕනේ හරි ඔයාලට නඟපාන්න බෑද බෑ පුරු කියන්න එපා පුළුවන් නේ නේ බෑ කවුරු හරි try කියනවා නේ රවි රවි දැන් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා පුදුගඩු ඉරුපු කියලා ඇත්තටම නෑ බජට් නෑ පොඩි ළමයිනේ ඒගොල්ලෝ එතකොට කියනවා රවි ඇත්තටම මේ රවි අයියා නාට්‍යයක් මේ අධ්‍යක්ෂණය කරන පුදුගඩු ඉරුපු කියලා ඒකට දී කිව ගන්න හිටියා බජට් වැඩි හින්දා බෑ ඒ දී 270ක් කියනවා එයා දැන් මෙයා බලාපොරොත්තු වෙන්නේ දුවකගේ පුදුගඩු ඉරුපු ඇයි निष्पादनेक අන්තිමට ඔය ක්ලෝස් අප් එකකින් නන්දි කඩල් කලපුවේ කරන්නේ කලපුවේ ඉඳන් මේ පැත්තට පුදුකුඩි රූප පැත්තට එනවා පුළුවන් වෙයි නේ පුළුවන් නේ අවිදගෙන ඉන්නද තියෙන්නේ වෙනද කරන එකම ඒකනේ අස්සනේ වෙනද කරන එකම නේ අවිදගෙන එක දිල්කි දැන් ඔයා ශේෂ්ත්‍රයට අවිලා දැන් කොච්චර කාලද එතකොට අවුරුදු 3ක් වගේ අවුරුදු 3 දැන් අවුරුදු 3 ඇතුළත වාට ආටිස්ස ගොඩක් අම්බල ඇතිනේ නේද ඒ අතරින් ඔයාට නිකන් මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න චැලෙන්ජ් එකක් තියෙන නිලිය කවුද හැමෝම චැලෙන්ජ් එක ඔයාට ඒ කියන්නේ ඔයාට දැන් දෙවෙනි ඉනිමේ ඇතුලේ ඔයාට හිතෙනවා නම් මොනාරි පොඩි කුමන්ත්‍රණකාරී වැඩක් වෙනවා ඒ වගේ දෙයක් වෙනවා නම් ඔයාට හිතෙන්නේ කවුරු ඒ වගේ දෙයක් ඔයා වෙනුවෙන් ඔයා සම්බන්ධව කරයිද කියලා සචිනියම කරන්නේ නැහැ සචිනි කියලා කියන්නේ අහිංසක ගෑනු ළමෙක් එයා වතාරින්නකම වතාරින්න එයා අතරන ඔයා සචිනි කියලා හිතනවා නම් ඒත් කියන්න කමන්නේ මම කැමති කෙලින් කතා කරන අපි මේ හදවතේ වැඩසටහනක් මනෝද චැම්පියන්ස් ටා කියන්නේ හදවතින් කරන වැඩසටහන මං හිතන්නේ එහෙම තාම කවුරුත් කුමන්ත්‍රණය කරන්න කියලා. හරි මම කියන්නේ මම තුන්දෙනෙක් කියන ඒ තුන්දෙනා ගැන ඔයා විස්තර කරන්න ඕනේ. හරිද? ශාලනී ෆනෑන්ඩෝ. ලිහිණි. ඉතින් එයාත් එක්ක තමයි මං ෂූරින් කරන්නේ. කොහොමද කියලා කියන්නේ ඔයා? හොඳයි. ඇක්ටින් වලටත් උදව් කරන්න ඕනක් නෑ. මොනවද උගන්න උදව් කරන්න කියලා දෙනවද ඔයාට? නෑ ඉතින් මම අලුත් නේ ඉතින් එයා පරණයි ඉතින්. එයා පරණයි කියලා කියන්නේ කලබුරුද තියෙනවා. රොෂෙල් රොජර්ස්. රොෂෙල් අක්කිය තමයි හොඳම යාළුවා. ආ අර එයා හොඳ නෑ. නෑ හොඳම යාළුවා එයා. එයා එතකොට අපේ අර චූටි මැනිගේ එයා තමයි ශාලිනී ශාලිනී අයරතාර දෙව්මිය මට වැඩි හම්බෙන්නේ නැහැ හොඳයි වැඩි හම්බෙන්නේ නැතු කොහොමද හොඳයි කියන්නේ හම්බෙච්ච දවස් ටිකට ඒ වුණාට එදා මෙතනට ඇවිල්ලා ඒගොල්ලෝ කිව්වේ මොකද්ද අලුතෙන් ඇවිල්ලා ඉන්නවා නේ මන්ද කොළඹත් නෙමේ ආ බදුල්ලේ
සචින් වුණාට ස්මාර්ට් නේ නේ ඔව් හොඳට උත්තර දෙන්න නේද මෙයා වැඩි බේර ගන්නවා ඒ ළමයාගේ තියෙන නියතමානිකම අර ගොල්ලෝ කියපුවා මෙයාට කිව්වනම් ප්‍රසිද්ධිය කියන්න හොඳ නැහැ ඉතින් මේ ටීවී වල මේම කිව්වට නේ නේරවියා ඔව් කපලා දාන්න ඕවා ඒෂානි එක කතා කරන්න ඇයි කියලා ඒෂානි මෙතන ගස්සනවා ඈ ඒෂානි ගස්සනවා මෙතන ලිල් කිලු කොयला ආද කොණ්ඩෙන් ගහයි ඒෂානි කියලා කියන්නේ අශ්ව ටේල් එක වගේ මේ කොණ්ඩේ මේකෙන් ගැහුවොත් එහෙම කබරයා නැට්ටෙන් ගැහුවා වගේ තමයි දන්නවනේ කබරයා නැට්ටෙන් ගැහුවොත් මොකද වෙන්නේ කැපෙනවා සත්‍රි හිවිනා වෙන්න එපා එන්න ඔක්කොම එන්න හරි දැන් සත්‍රි රේන hina ඔව් කාටර් ගව ගෑන් ළමයිකට මොනාරි කියද්දි අරයට අරිය අරි hina පොදි පොදු කුඩිරි පුරාටියේ මම දෙනවා අපේ කට්ටියටම මම ගානේ ටොෆි වැස්සා Life Boy presents දරන Champion Stars Season Unlimited සචිනි ඔව් කාලය කෙමෙන් 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 අප හතර යන්න ආසී මොකක් අප අතහැර යන්න ආසී අපටද සමු ගැනීමට කාලය එළඹ ඇත දුකින් නුවත් දුකින් නුවත් අපට ඔබ ඔබගෙන් සමුගෙන යා යුතුය වේ නමුත් නමුත් ලබන සතියේද නැවතත් මේ ආදරේ හැම අරගෙන ඊටත් වඩා අරගෙන හදවතින් සෙනෙහසින් නේද සචිනී ඔබත් එක්ක ලෙන්ගතු වෙන්න ආ හායි 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 වා 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 ඩක්ක ඩයලොග් මාරා යා මේ සඳාරා කොමෙන් එකයි කන්ටිනියු කන්ටිනියු හා කන්ටිනියු හරි ඒ වගේම තවත් ගීතවත් වෙන්න අපි ඒ ගීතය ගැනත් පොඩ්ඩක් අහගෙනම ඔව් පොඩ්ඩක් අහන්න සචිනී රවි ඔබ පවසන්න ඔබ ගායනා කරන්නට යන ගැන ගීතය ගැන ඔබගේ ගීතය ගැන ඔබ ඔබම පවසන්න මොකද අපි නොදන්නා බැවින් බැවින් රචනයේ පද කාගේද රචනයේ පද කුසල විදාන පතිරණයන්ගේ තනුව නිර්මාණයේ තනු තනු නිර්මාණයේ මාගේ කුසල යනු අපි දන්නා කුසලේ ආ එසේ ආ ඔව් අකුසල කර්ම ගොඩාක් කර ඇත ඔබේ නම කුසල වුණාට ඒ කුසලවත් මාදව මතක් කරේ නැත නැත ඒ කුසලවත් මාදව මතක් කරේ නැත එන් අට්ටිය හරිමා කොත්තුමි වෙතින් සෑගි දෙනවා සෑගි දෙනවා කියන්නේ බ්‍රෝ පිස්සු හැදෙනවා ආය සචිනි ඊට පස්සේ අපේ සෙනේෂා සෙනේෂා රවි ඉෂානි ඉෂානි දිල්කි දිල්කි ඔගොල්ලෝ ඔක්කොමන්ටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔයගලන්ගේ රංගන කටයුතු කලා කටයුතු ඉගෙනීමේ කටයුතු සියලු දේවල් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මනෝජය ජය වේවා හොඳින් ඉන්න ඕනේ සුවපත් වෙන්න ඕනේ එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම් මේ Life Boy presents දරන Champion Star Season Unlimited Unlimited